සියට් කා රේඩියල්ස් the road is yours. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දෙන්නේ එක්කෙනෙක් විපක්ෂයේ පක්ෂයක වැඩ බලන සභාවක. අනිත් එක්කෙනා ඒ තනතුරම. ඉතින් මොකද්ද මේ අපි ලෝකයට විහිළු සපයන රටක් බවට පත් වෙලා තියෙනවානේ? මට හරි කනගාටුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් වෙලා තියෙන තත්ත්වය ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙටත් නැගිටවන්න පුළුවන්. මේ නායකකාරකාදීන් ප්‍රජාතන්ත්‍රවාදීව ඊළඟ නායකයා තෝරන්න ඉඩ දෙනවා. තමන්ට කරන්න බැරි නම් තමන් ඒක තව කෙනෙකුට දෙන එක යුතුකම අල්ලගෙන ඉන්න එක නෙවෙයිනේ. ඒල් 21 කියන්නේ එතුමාට දෛවෝපගත දිනයක්. එතුමා රටට කරපු දේ අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරලා නේද? ඔබතුමාලගේ පක්ෂ සමාජිකත්වය දරපු කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙනකොට ඒකේ එතුමාගේ පක්ෂ සමාජිකත්වය තියෙන්නේ කොහේද? අපේ පක්ෂයේ සමාජිකත්වය අරගෙන අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට වෙල්ලා අපේ පක්ෂේ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් අරගෙන විපක්ෂයේ නියෝජනය කරන තවත් පක්ෂයකට ගිහිල්ලා ඉවරලා ඒකේ සභාපති ධූරයම ලබා ගැනීම විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමාගේ පක්ෂ සමාජිකත්වය තහනම් වීම හරහා mantri ධූරයත් තහනම් වීමටම අවශ්‍ය කරුණු කාරණා සූදානම් වෙලා මේ වෙලාවේ තියෙන්නේ කියන කාරණාව තමයි මට නම් හැඟෙන්නේ. විජේදාස රාජපක්ෂ මහත්තයා අතර මේ පක්ෂය අනේක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල ඇමතිවරයා වගේම විජේදාස රාජපක්ෂ මහත්මයාත් මේ රටේ ඇමතිවරේ. අවසානයේ දෙගොල්ලොම ආණ්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන தත්ත්වය වෙනස් වෙන්න නම් විජේදාස රාජපක්ෂ මහත්මයා ඇමති ධූරයෙන් ඉවත් වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්වී. ඒත් මෙහෙම ගැටලුත් එක්කලා ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන උසාවිය. මේ පක්ෂය උසාවියට සින්න කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මෛත්‍රී ජනාධිපතිතුමා රට පාලනය කළෙත් අර ස්විප් එකක් ඇදිච්ච මිනිහෙක් සල්ලි වියදම් කරන්නේ. වගකීමක් නැතුව අනපේක්ෂිතව Tamanට ලැබිච්ච දේවල් පාවිච්චි කරන මිනිහෙක්ගේ චරිත ලක්ෂණනේ අපි එතුමාගෙන් දැක්කේ. ඒක තමයි මේ සිද්ධ වෙමින් යන්නේ. අනේ වැඩක් නැහැ නේ ඒක. තේරුමක් නැහැ නේ. ඡන්දපදන් මොකුත් නැති පක්ෂයන්නේ නේ. විධායක සභාවක්වත් කැඳව ගන්න බෑනේ. වැඩක් නැහැ අපරාධය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.